අයවලයන් නැහැ මහත්තයා. අපේ වැඩේ අපි කොහොමද කරලා තියෙන්නේ කියලා කියන්නේ. යුනිෆෝම් එක කලබලලා ගන්න දුන්නේ කියන්නේ හේතුව පාලුවක් තමයි දුන්නේ කියන්නේ. කොහොමයි මේ පොලිසිය හමුදාව සහ මෙන්න විශේෂයෙන් රාජ්‍ය සේවය මේ වෙලාවේ 180ක වැඩි ඉන්නේ මාළමාවක් එක්ක. ඒ නිසා කිසි දෙයක් අය දෙන්නේ නැහැ. මේ වෙලේ 22යි පස්සේ තමයි මම පුරවලා ඉන්නේ. ඒක රටකට නැහැ සර්. පොහොසත් රටකට ලස්සන ජීවිතයක අවශ්‍ය ඒ සුමන වෙන්න ජාතිකයේ නායක අනුමාන ජීවිතේ කොහොමද නියත වශයෙන් විශ්වයෙන් කියලා මේ දැනුවත් කරනවා පාකනවා කිසි දෙයක් නැති ජාතික ජනවලේ ආණ්ඩුව කරනවා ඒ අවශ්‍ය සියලු පොසිල් මේ ජනතාව සකස් කරනවා ඔබ සුමන දැනුවත් කරනවා අනුමාන ජීවිතේ සමෝධය විශාල යාපනයේ අමම කියනවා යාපනයේ කරපු දෙමළ සිංහල මිනිස්සු වේද කරලා අවුරුදු 30ක ඉන්දියාව නිර්මාණය කරා. ඒ යුද්ධයේ උතුරේ ඉඩමනේ පොදුතු. ඒ යුද්ධයේ අවසාන කිරීමේ ගෞරව ගත්ත මහින්ද රාජපක්ෂ ඒ දේශපාලනයේ නාම දැස්වතුන්. හැබැයි ඒක ජනප්‍රවත් වෙන්නේ අලුතින් අලුතින් ගියා. ඊට පස්සේ ඒගොල්ලෝ තීරණය ගත්ත අලුත් සම්ප්‍රදාය නිර්මාණය කරන්න කියලා කිව්වා. අලුත් සම්ප්‍රදාය නිර්මාණය කරන්න ඒ නිර්මාණය කරන ප්‍රමේ මුස්ලිම් මිනිසුන්ගේ විරුද්ධ අපෝසරය විශාල සංඛ්‍යාවක් හදන නේද? ඒවට මැදිහත්වෙච්ච ප්‍රධාන අද කාලේ නරේ ඉන්න සිංහලත් එක්ක නාම රාජපක්ෂත් එක්ක සංවිධානය ඕන පටකන නේද? මොලේ ඒකාලේ කිව්වා පොත්තු කාවල හදන්න පොත්තු කාවල මුස්ලිම් පළවල පොත්තු කාවල පොත්තු කාවල හදන්න කියලා පිළිගන්නවා. මම කියන්නේ මේගොල්ලෝ මොකදම මේ රටේ මිනිස්සු බය කරනවා කියන්නේ නේද? සාලම ප්‍රාසය අධිකරණ සමාජයත් කොත්තු කරනවා මුස්ලිම් අයගේ අධිකාර වලින් අඳුනා ගන්නවා ඒ වගේ යටතේ ඉන්නේ මාතෘකාව වදිනවා. හරි මේ සමහර ප්‍රොෆෙසර්ලා සමහර මහාචාර්යවරු පාවිච්චි ඔය නාලක ගොඩේ ඒවා මේ දවස්වල සැලකුවේ නැහැ තම්පි කරනවා විවාද වීමස්සෝ දෙයි තම්පි තමයි වල ප්‍රමුඛ දෙයයි ප්‍රමුඛ දෙයයි කුරුණාගේ වයිලෝරේ කියනවා දුස්සල් සාහි සාහි කියන අම්මලා කරෝපී නාන ඉලව තහසන අම්මලා බලන්න හැබැයි අද ඒ සියල්ල දු කියන උතුයි නාල ස්කෝපස්තිල විසින් නැති තහසන අම්මලා බලන්න යන්නකොට පතු තමයි ඒ වයිදේ වල ඉදහසෝ ඒ වයිදේ වල පොවුන තාම නමක විදිහ අදින් පොලේ දුකේ තාමෝ දන්නෝ දන්නේ නැහැ. සමාජයේ හිතු බීතිය
පට ජාති අනතුරි ජාති හදවෙන්න. අර මේ ප්‍රමාණවත් නැතිවලු දේවලු කියන්නේ. ඒක ප්‍රමාණවත් නැහැ. මේ සමාජයේ බය කරන මිනිස්සු බය කරනවා. මේක වැදගත් කොටක් මේක කවර මිනිස්සුන්ට මේ වාසය දෙන්න. ඊට පස්සේ දැන් එළිවෙන්න කියනවා. එදා පාසු විතරම අලුතින් ඕනකම ඕනකම දුරකම ගියද අම්මල තාත්තල දරුවෝ යන්නේ. බොහොමයි රාජපක්ෂ ඉලෙක්ෂන් කැම්පේන් එකේ කාරණා. ඕරාවේ වාර්තාසි නුරුණු තමයි දුරේ මුළු මේ රටේ අම්මලා තාත්තලා දරුවෝ තුන්සියයක ආසන පොරණේ නර්ම රෝගෝ බලය ගන්න එච්චර මේකයි විශ්වාස එච්චර තක්ක එච්චර අමානුෂ විශ්වාස ඒ දේශාවේ එක්පාකල තමයි අවදලේ පාරපාලු හැබැයි පාම මිනිස්සු සමාවෙන්න ඕන නේද අර ඉන්ටර්නෙට් එකේ සම්බන්ධ විශ්ව කියලා ආන්දුනම ඔය ඒගාලේ කරපත්තේ ඥානසාර ආන්දුනේ කියලා මේකට ඉරි ධාර්ම මාර්ගවල ලැබුණු මිනිස්සු අපිට ආගමත් එක්ක ජාන ආගම කියලා සංස්කෘතියත් එක්ක හොඳ දැක්මක් අපි කැමතියි ජීවිතවත් සමාජයක් අපි කැමති සියලු ධාර්ම සියලු ආගම සමාජීය විවාහ සමාජීය විනෝද අපි අරගෙන අපි අනුකම්පා සමාජයේ සෞරය ඒ පිළිබඳ තාම සමාජක ලෙස අපි එකට හිතුවොත් තමයි මෙන්න ගොඩනගන්න ඕන කියලා අපි දන්නවා. අපි දන්නවා මේකට පිළිල වෙන්නේ නැහැ මෙන්න ගොඩනගන්න දැන් මේ දුරුමර දුරේ. ඒක යට කියන්නේ අපි හදන්න යන්නේ සිංහල නිලයේ විතරක් දවල් පුරේ කෙරෙයි. සිංහල දෙවන මුස්ලිම් පදවල රාජපුත්‍ර. මේක ආදේ චෛත්‍යපා විවිධා මිනිස්සු. ජාතිවල වලේ ආගම කවුද? පන්සල් පොලිස් බලසතු. මොනි කරු මම කියන්නේ මේ මිනිස්සු දැන් පොතටම අඳුරේ නැට විදියක් නෑ මුන් නිමයි බලලා කරනවා ඒක ඒක විතරක් නෙවෙයි මොකද ඒවලු දේශපාලන ජීවිතේ වෙන්නේ නැහැ ඒක ලාභ මේකට මිනිස්සු මුන්න හොද පාලන කරලා නැන්නේ ඒක ලාභ ඒකට බය වෙනවා මොකද ඉන්නේ ඉතින් කතා කරනවා තව දෙන්නේ නෝබල් ලෝකේ පායන්තර ආරක්ෂාදරක නම ඒක අරගෙන බලන්න අර විශාල වශයෙන් විපත්ව අවමාන කියන වචනේ ගන්නවා නේද? විශාල වූ විපත්ක් කරනවා කියන්නේ. ඒ කියන්නේ විනාශ කරනවා. ඒ කියන්නේ විනාශ කරන්නේ ඒකට විරුද්ධව තපුන උඩක් උඩේ වයින්දර අනුසකරනවා. විශාල වශයෙන් අධිවෘතේ දබුවා කුඩුවා. අපිට කියන්නේ කරුණා නැහැ. අධිවෘතේ වරදලා නැති ඉඳුවා කිරොන් දැල් කියන අපි දන්නේ නේ. ඒක යන්නව නෝර අනිවාර්ය. එක කියනවා නේද කියලා බලන්න පුළුවන් නේද? එතකොට ඒකට හේතුව අපාගමුත්තේ ඇලේක පහන උරුමු තක්කම දුවනවා. පස්සේ සෙනගලා වරන්නේ කියන තමයි තමයි අපසකරනවා. අදන් දෙන්නම එකට පරිත්ත කඩ යනවා මොහොත. ඒකම උරුමු බලකරන එක්ස්ප්‍රස් පොලිස් නලපිට යනවා නේද? අර අහක යනවා
ජාතික ජනපදයේ ජයග්‍රහණය ලැබලා 15 වරු අනුපාත සමයක සහෝදරයා මේ රටේ විසිදෙන්න ඇලිගේතු මේ ජනාධිපතිවරයා කොහොමද ඒකකට පැහැදිලි ඒකට බය වෙලා ඉන්නේ ඒකට බය වෙලා මඩ අලවාගෙන හදනවා මේ කරුණ නවත්වන්න මේ ජයග්‍රහණය වහන්න අපි ඉගෙනවා නම් මේ රටේ ඔය විවිධ පක්ෂවල බෙදලා පල්ලි වල බෙදලා විවිධ විවිධ ලාංකිකවරු දෙවි බෝධිගේ පොරොත්තු ගෑස් කරනවා කියලා ඔව් කණ්ඩායම තුනක් මේවා ජනාධිපතිවරයා පහදවන තරගෙලියෙන දෙගොල්ලක් අතර විතරයි ඒ තරගෙලියෙන්නේ මාලිමාවයි ඔය පොරොත් ටෙලිෆෝන් ගෑස් එක කොහොමයි එකපාරටම මාලිමාවට කවදාවත් මාලිමාවට තමයි මෙරේ ජනතාවේ ඉන්නේ ඒකයි පිටිදී මට අහලවත් නැගන්නේ ඒ වගේම තමයි අරබන් කලින් පාස් කරාට ගෙන කිව්වා වගේ තව අපරාධ රාශියක් ගැන දැනලා මහබෙන් ගොල් කරමු විනාශ නේ මෙරේ පොල්ගේ කාලේ මෙරේ ජනජීවිත පහනකවා කරු විනාශ මේ ජනජීවිත අනාරක්ෂිත වෙන මේ සිරු දෙන්නේ රහිතව සිද්ධ වෙන එක ගන්න ඒගොල්ලෝ නම් පැහැදිලිව ගන්න ඒගොල්ලන්ට මෙතනින් මෙහාට දේශපාලන අනාගතය තේරෙන්නේ නිකන් හිතන්නකෝ කිනේදී ලබුන් කරලා අපෝවලි තම් දින්න පුළුවන් මෙච්චර රටාගාලේ නැහැ නේද මෙච්චර රටේ මිනිස්සු දුෂ්කරතාවය කොහොමදද අපේ අම්ලා තාත්තලා බෙහෙත් ගන්නකොට බෙහෙත් පුරවලා මැරිලා ඉන්නේ මේ මිනිස්සයා මට මිනිස්සයා කියන්නේ මිනිස්සයා කියලා කතා කරලා කියන්නේ දෙන්නේ අන්නේ එච්චර තිවිසක් පාහන වැඩක් නේද අර ඉන්ජෙක්ෂන් වලට වතුර දාලා ඉතින් මිනිස්සු අද අද ඉරෝණි මේකලා තමයි නෙලියලා මන්දන ඇත්තකෝ දුකේ මොලියක් තත්ත්ව පන්නේ දෙන්න නේද අපකට උසාවි හරි අතුරි දැන් කියනවා මංගෙනවල දෙන්න මඩ දෙන්න පොඩ්ඩක් සුරෙච්ච මෙයා ගෙන අපුව දැන් මොකද කරන්නේ මුන්ද දෙන්න ඕනද පාදින්ද අද මාස්ටර් නෑ අපි කියන්නේ සහෝදරයා අපි කියන්නේ අපි කිහෙන්නේ කෙනා බු යාදාම් පන් දෙන්න අපි ඉන්නේ සිසු සම්බන්ධ විශ්වාසය කෝල් කියන්නේ ඒක නේද අපරාධවල රැඳී ඉන්න කඩුවක් ගන්න දඩුවල් කරන්න අපි උසාවියේ ඒ අධිකරණ ස්වාධීන ප්‍රවදින පුරවන ඒක උදාහරණයි පොලිසිය ස්වාධීන තමයි වැඩ කරපු කරන පුරවන ඒක අපරාධන උසාවිය කියන්නේ වගේ දේශපති දෙන්න කෝල්ලා වගේ නේද පොලිස් ප්‍රදේශයකට කරන්නද ඒක අවශ්‍යයි ඉස්වාලිය පොදි අවශ්‍ය වපුපිලා හදන්න පුළුවන් ජාතික ජනමලයේ ආණ්ඩුවට විතරයි ඒකමගේ දුරුවරුවන් කියනවා අනුරුවන් සහෝදර ජනාධිපති ගණන්දරයාගේ මිනිස්සු ප්‍රතිගාමී හොරකන්නේ අනිත් කනෝ ගත්තා තුම තමයි නේද වටේ පිටේ ඉන්න හනෝ ඒ වගේ විවිධ වර්ගයේ අපරාධ වලට කවුරුත් ඉන්නවද කියන්නේ අර ටෙලිවිෂන් ඉන්නේ උඩයි ඉන්න මේරු කුමාරු දිගම්බර නේද ජනතාවගේ අයිතිය ඉන්න දෙන්න කියලා ඔසුපරේ මිනිස්සු අන්දරනාපිස් අද හැසිරෙන්න විදිහ නේද දිගම්බර නංගි රොසල්ලිගේ අක්කුරාගෙන මහින්ද රාජපක්ෂ කියන්නේ
එදා බෙහෙත් ගන්නවා. අපි නෙවෙයි කියන්නේ නේද? මධ්‍යම සංස්කෘතික ආරම්භනේ සල්ලි හොරගන්නවා කියන කියන සල්ලි දෙනවා. දැන් මේ අපි දැන් මේගොල්ලෝ විවේචනය කරන්නේ නැත්තම් මේගොල්ලොන්ට කියන්නේ ඒගොල්ලෝ දේශපාලන ජීවිතයේ ඕනතරම් කරුණාවක් තියෙනවා. අපිට ඕන කියන්නේ කොහොමද කියලා. හැබැයි මේ විදිහට ඒගොල්ලොන්ට අපිට ඉල්ල ගන්න තෝරනවා නැහැ. ඒගොල්ලෝ ඊටිය කොහොමද කියන සමාස. ඒ ඊටිය සල්ලි අරගෙන රෙස්පොන්ස් ප්‍රසත් බෝල්ටිස් කියන වහාවේ සමාජවාදවල දැන් අපරසයක් කරනවා ඒකෝල විසින් කතාවක් කරන පරිපේන්දාස මරණාජී කියන කෙනා අපි පරිපේන්දාස මරණ කුමාරුණිය කරා කියලා අවකතාවක් කරනවා මේ වෙලාවේ මිනිස්සු කියන කම්පාව වුණා ගන්න කොහොමද කියලා දැනගන්න ඒ මිනිස්සු කියන කරපු උදාහරණයක් වගේ හෙලට දහන්න පුළුවන් ඒකද කරගන්න බැරි නෑ උනන ඒක ඒක තමයි සාමාන්‍ය සංකේතයක් දෙන්නත් ඕනම මේකේ ව්‍යාපාරම ගන්න ඒක කරන්නේ තාත්තේ කරන අභිධර්ම විශ්වාසයේ සහභාගී සහෝදර වෙන්නේ මේ මොකටද ඒක කරන්නේ ඒක කරන්නේ ඒකලගම කියන සහෝදරය කියනවා මුර දේවතාවා නේද ඒ වතේ රන් වැට දැන් නේද මෙලට රන් නිරුවෝ ඉර නිරුවය අද කියවත් රන්වාදී නේද මුස්තවාදී කියන කරන්නේ නැහැ මේ විදිහට මෙලට මිනිස්සු බයක් නැතුව මේකම මේ දේශපාලන කරන්නේ ඒ නිසා මේ සම්බන්ධයෙන් දාන්න අවලානේ අවුරුදු අපිට අර එන අපිට නේද මේ පොලිසිය අඩ යන ටෙලිවිෂන් කරලා නැහැ ඒක අපිට දෙන සෝෂල් මීඩියා දෙනවා ලම්බමහන් අපි මේ දැන් දැන් වල ඉන්න මිනිස්සු දැනවත් කරන ඒ නිසා ඔබ විතර විමසිල්ලේ ඉන්න ඔබ සම්බන්ධ මාළිමාව ඔබේ සහෝදරය සහෝදරියන් නේද ඔබ විදිහට හරි ඔබ රස්වාට දෙනවා විවිධ සමාජ දාන විවිධ ප්‍රාණ අපේ ටීෂර්ට් අතුල ගන්න සම්බන්ධයෙන් මාලිහල් ටීෂර්ට් අපිට ප්‍රවේශ කරන්න ගන්න මේ ටීෂර්ට් අතුල මොනවද කලබලයක් ඇති කරන්නේ බලන්න හරි හැබැයි අපි දන්නවා මේ වෙනකොට මේ රටේ බෞද්ධයෙන් මාලිමාවක් එක්ක මේ බෞද්ධයෙන් මාලිමාවක් එක්ක ඒක නිසා කලබලයක් ඇති සල් පරිලෙක ඒ සුන්දරයට කිසිම හානියක් වෙන්න මේ හොරේ ඉඳලා නැහැ ඔතනගේ ආත්මෝත් කලා ගන්න අපි කරන්නේ කොහොමද කියන්නේ ඒගොල්ලෝ කිසිම අනුබලයක් දෙන්නේ නැහැ ඒක ඉස්සෙල්ලා මතකද ශ්‍රී ලංකා විද්‍යාව වුණාට පස්සේ මේ දෙකේ බලනවා මම අහන්නේ නේ එතකොට UNP කරනවා ශ්‍රී ලංකා කාලේ තියෙනවා UNP කරනවා කියන්නේ දේශපාලන තිබ්බා ඒ දේශපාලන ඉවරයි ඒ ඒ ඒ ප්‍රචණ්ඩ දේශපාලන ඒ පක්කරි දේශපාලන පාපේ කරනවා විශ්වවිද්‍යාලයේ ලෝකයේ ගිහලා අරගෙන ඉන්නේ මොකද එද පොලිසිය මහත්වරුන්ගේ ඇරුවාම ආනාපාන ක්‍රියාවේදී අපේ වැඩේ නම් මාත්‍රාව අපි කරලා තියෙන්නේ කියන්නේ මොකද බලන්න ඕනේ මගේ දෙක කියන්නේ නැහැ නේද බය වෙන්න දෙයක් නැහැ මහත්තයා අපේ වැඩේ අපි කොහොම අපි කරලා තියෙන්නේ තමයි කියන්නේ යුනිෆෝම් එක කලබලලා ගන්න දුන්නු කියන්නේ ඒකේ පාළුවක් තමයි යුනිෆෝම් එක කොහොමද ඒ පොලිසිය හමුදාව සමහර විශේෂ රාජ්‍ය සේවය මේ වෙලාවේ
සියයට අසුවක නැය ඉන්න මාල්මාවක් එක්ක ඒ නිසා සිදුවෙන්නේ නැහැ කොහෙද මේවැනේ 22යි පස්සේ තමයි මම පුරවලා උදාන ඒක රටකට නැහැ කොහොමද රටකට ලස්සන ජීවිත ජීවිතයක් අවශ්‍ය ඒ සුමන වෙදෙන ජාතිකයේ නායක අනුමත ජීවිත කොහොමද නියම වශයෙන් 21යි යව මේ දැනවලින් කරනවා පාකනවා 22යි ලැබි ජාතික ජනවලේ ආණ්ඩුව හදන්න පුළුවන් ඒ අවශ්‍ය සියලු මොසුන් මේ ජනතා අසකට කරනවා ඔබ සුමන දැනවන්න පුළුවන් අනුමත ජීවිත සමෝධන දැනවන්න පුළුවන් ඔබ මේක මොකද